ඉගාවට කාම මිත්‍යාචාරය වගේ බලන්නට අද කොච්චර නම් තියනවද මහත්තුරු වෙනින් නෝනලා පස්සේ නෝනලා වෙනින් මහත්තුරු පස්සේ මෙහෙම කියන්නේ නැතුව මේවා තේරෙන්නේ නැහැ නිකන් ඔය කාමේසු මිත්‍යාචාරා කියලා කිව්වට ගණන් ගන්නේ නැහැ එහෙම කිව්වට මේ විදිහට කියලා දෙන්නට ඕනේ පින්වත්නි තමන්ගේ දූ දරුවෝ ඉන්නවා අර දූ දරුවන්ගේ මූණ දිහා බලනවා නම් පොඩ්ඩක් තාත්තෙක් අම්මෙක් එහෙම කරන්නේ නැහැ නමුත් සමහර අම්මලා තාත්තලාට හරි සෙල්ලමක් සමහර අම්මලා තාත්තලා නම් ඔහොම සිල් රකින්න පුළුවන්ද කියලා ඉතින් බැරි වෙන්න පුළුවන් බැරි වුණාට ඉතින් බලන්න වෙන විපත මොකද්ද කියලා පින්වත්නි අපිට මේ ටිකේම හම්බ වෙනවා සමහරක් දරුවන්ට එන විවාහ කඩා කප්පල්ගෙන යනවා තාත්තගේ හැසිරීම ගැන දැනගෙන එන විවාහ කඩා කප්පල් යනවා අම්මගේ හැසිරීම ගැන දැනගෙන මොකද දරුවෙක් කසාද බඳින්න එනවා නම් කවුරු හරි ඒ දරුවගේ ඥාති මිත්‍රාදීන් වටා පිටාව හොයලා බලනවා කොහොමද පසුබිම කියලා අම්මයි තාත්තයි දෙන්න නරක චරිත ඇත්තෙක් කියලා දැනගත්තොත් කවදාවත් දරුවට යහපතක් වෙනවද නැහැ ඒකෙන් දරුවාට විපතක් වෙනවා මේ ටික හොඳට සිහියට නංවා ගත්තොත් කිසිම අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් කාම මිත්‍යාචාරයකට හිත නැඹුරු කරන්නේ නැහැ පින්වත්නි දරුවෙක් ලැබෙනවා කියලා කියන්නේ අම්මෙකුට තාත්තෙකුට දරුවා කෙරෙහි ජීවිතය කැප වෙලා තියෙන ඊට පස්සේ ඒගොල්ලන්ගේ සතුට නෙමෙයි අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙන්නේ දරුවාගේ සතුට දරුවාගේ සැනසෙල්ල එහෙම නෙමෙයිද මේ අම්මලා එහෙම නෙමෙයිද එහෙම තමයි ඕන අම්මෙක් ඕන තාත්තෙක් දරුවා වෙනුවෙන් කැප වෙන්නේ අද මොකද්ද දරුවා ලබනවා උගන්නන එක විතරයි ලොකුම හපංකම අනිත් ටික පැත්තකට දාලා දරුවාගේ යහපත පැත්තකට දාලා දරුවගේ ගුණධර්ම පැත්තකට දාලා දරුවගේ ආශිර්වාදී දරුවගේ නම්බුව පැත්තකට දාලා අම්මල තාත්තල හිතුවක් කාර ලෙස හැසිරෙනවා නම් එතකොට කවදාවත් සහනයක් වෙයිද පින්වත්නි දරුවෝ ටිකක් ලොකු වෙනකොට අම්මව තාත්තව දොට්ට ඇදලා දානවා කිසි සැකයක් නැහැ අද එහෙම වෙලා තියෙනවා මොකද අම්මගේ තාත්තගේ ගරුත්වය රැකෙන විදිහට දරුවා ජීවත් වෙනවා දරුවා අම්මයි තාත්තයි දරුවා කෙරෙහි යොමු වෙනවා නම් අන්න එතකොට දරුවා දන්නවා අම්මයි තාත්තයි මේ වගේ දෙන්නේ කියලා කාම මිත්‍යාචාරයෙන් වළකිනවා